වත්මන් රජයේ 2022 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ ආරම්භ වුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව වැඩි ඡන්ද 93කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණා. 2022 අයවැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි. විසර්ජන 50ක් කිටුම් ප්‍රද දෙවනවර කියවීම පක්ෂව ඡන්ද 153යි. විපක්ෂව 60යි. යෝජනාව සම්මතයි. මේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස්. දැන් තටම තටම හිටියා ඇති. මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මිනිස්සුන්ගේ ඉල්ලීමට හැංගීම් වලට ඇහුම්කන් දීලා මෙච්චර තද දරනලු නීති රීති ගේන්න එපා. අහන් ඉන්නකොට අපිට එන ගැටලුව තමයි මේ විශාල ආර්ථික දැනුම. ඇයි මේ අයට එතුමන්ලගේ පාලන කාලේ පාවිච්චි කරන්න බැරි වුණේ කියලා. ලෝකෙම මෙහෙම නැව ගිලෙන වෙලාව. බෙදිලා පාර්ත බහැලා උද්ඝෝෂණ කරලා කෑ ගහලා පෙළපා දඩුවම් කරනවා මාර රටක් අම්මපා සාමාන්‍ය පිස්සු එදිනම මිනිස්සු තනියෙන් hina වෙනවා එහෙම චරිත අද ලංකාවේ අපි දැකලා තියෙනවා වසංගතයක් නැති රටේ ඔබතුමන්ලාස්සලා 2015 ඉඳලා 19 වෙනකන් ආණ්ඩු කරපු කාලේ මේ රටේ ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල මිනිස්සු හිටියා දැන් කතා කරනවා මේ අයවැය පොතේ ඩිජිටල් නැහැ කියලා මේ රෙද්දිය ඇඳගෙනද කතා කරන්නේ ලබන තර වෙනකොට ලයිස්තුවක් දාලා ගෙදර යවන වැඩසටහන ඉන්නවා කියන එක මතක තියාගෙන කඩේ යන්න කියන එක මතක් කරනවා මේ පාර්ලිමේන්තුවේ දාන සද්ද එළියට ගිහලා කෑ ගන්න බෑ මිනිස්සු දැන් ගස්වල ගැට ගහන්න පටන් අරගෙන පසු පෙළට තමුන්ලාස්සලාගේ මුදල් ලැබෙති දීලා තියෙන ගේම් එක පිළිබඳව හිතන්නකෝ දැන් අවුරුදු 10ක් යන්න ඕනේ මාලිමේන්තුවේ විශ්වාසයට ලැබෙන්න හරි කමන්නේ ඒක හොඳයි කියමුකෝ තප්පුල වතොත් තොත් තොත් තොක් ගාලා අසුපලේ තප්පුල මොකටියර නැහැ කොහොමද ටිකිලි මොලේ මන් දැක්කා කවුද එකේ කියනෝ മന്ത്രിවරේ පිලිපිත්තක් දීලා තියනවාලු පිලිපිත්තක් දීලා හරියන්නේ නැහැ මාල්ටි ගල්ලන් කාමන් කියලා මාල්ටි ගොම් කලින් අල්ලන් කාලන මේ කතාව අහගෙන ඉන්න අමාරු වෙනකොට ෆයිල් මිටිය උස්සන් එන්න ගේට්ටුව ගාවට යන උදවිය මේ කතාව නවත්තන්න කටයුතු කරනවා මේ ආර්ථිකය දැන් තියෙන්නේ හරියට පිළිකා ලෙඩෙක් වගේ gedara තියාගෙන දෙනව අබ්බෙහෙත් ගන්න ඕනි තැනින් මේකට විසඳුමක් ගන්නෙ නැහැ ඔබතුමා කොහොමද මෙහෙන් ෆයිල් උස්සන් එහාට පැන්නේ එහෙන් ෆයිල් උස්සන් මෙහාට පයින්නේ කොහොමද කියලා දන්න හොද තමුන්නාසලා හිතනවා නම් මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා ඉක්මනින් තමුන්නාසට වැරදිලා මැතිවරණ තියන්න පුළුවන් සුදුසුම ඉක්මන්ම දවසෙන් මැතිවරණ තියමු එදාට තමුන්නාසට ඒ රටේ ජනතාවගේ දඬුවම ලැබෙයි ගාලු පුරවරේ පොඩි කොළු පොඩ්ඩක් කතා කරන්න ඇහුණා ඒ කොළු පොඩ්ඩා කියනවා ඩීල් දේශපාලනය ගැන ගරු කතානායකතුමනි ඒ කොළු පොඩ්ඩා ඒ පත්‍රය යන්න සල්ලි ගත්තා ඊට පස්සේ ආපහු මේ පත්‍රය යන්න සල්ලි ගත්ත කොල්ලෙක් කොයි මේ බෝංචි කරල් දෙකට රුපියල් 6.50ක් කළා තියෙනවා මේ රුපියල් 27ක කැරට්ටලයක් මේ තියෙන්නේ පාළු මිරිස් කරලට වෙලා තියෙන රුපියල් 17ක් වම්බඩු කරලට වෙලා තියෙන රුපියල් 22ක් අද කණ්ඩන මෙල්ලව කන්න වෙලා තියෙන්නේ හැබැයි කතාවට කියන්නේ බිලිපිත්තක් දෙනවා බිලිපිත්තක් දෙනවා බිලිපිත්තක් දෙනවා මොන බිලිපිදිද වර්ෂාව නිමවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමය අධ්‍යයත් කර ඉදිරි මාස 3 2 3 තුල එළවලු පල්ලතුරු බිත්තර කුකුල් මස් ආලු කරවල ආදී විලඳ පොලේ සුලභ කිරීමට ප්‍රමුඛත්වයක් දෙනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කොවිඩ් 19 වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූවන් සියලු දෙනාටම සාහන සැලසීමට අපි මැලි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා දුන්කර වංචාවේ මුදල් ආච්ඡන්ත කරා වගේ අව යෝජනා තියෙනවා නම් මෙතනින් සඳහන් වුණා ඒවා නීත්‍යානුකූල ඔප්පුනොත් මම පසුබට වෙන්නේ නැහැ ඒවා පවර ගන්න අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.